මදහ ස්වාධින රූවාාහිනී මධ්‍යාන පෞෘත්තිවිකාශය සමඟිෙනයෝ ප්‍රථමයෙන් ප්‍රවෘති සිරස්ථායි අලුත් සෞඛ්‍ය මාර්කෝපදේශ අද සිටම ක්‍රියාත්මකයි. රට යලි විවෘත්ත කළතා සිට පාසල් සිසුන් ආරසියක් පොසිටිව් වෙලා සෞඛ්‍යය හෙළි කරයි. වී කියය මාස්ස හය ඇතුළට ඉන්දනමිල වැඩින් නොක්කල එකම රට ශ්‍රී ලංකාවයි තෙල්ලමැති ගම්මම් පිළ කියයි. පුපුරණ ගෑස් කැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු විශේෂ උපදේශකකාරක සභාව රැස්වෙයි. ශ්‍රීපාදය වන්දනා කරන්න එනවා නම් එන්නත් කාඩ්පත අනිභාර්යයි. ඇෆ්කන් හමුදාස්සෙබලුන් රැසක් තලීබානලා ගාතනය කරලා බානව හිමිකම් චෝදනාවයි. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට ක්‍රාත්මකයි. රට යලි විවෘත කලාට පසු පාසල් සිසුන් හාරසියකට පමණ කොරුණා ආසාධනය වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. පාසල් විවෘත කර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ දිගු කලකට පසුව බැවින්. මෙම තත්ත්ව වර්ධනයවීමට ඉඩ නොදී ඔවුන ආරක්ෂා කිරීම දෙමවපියන්ගේ වගකීම බවයි සෞඛ්‍යංශ තවදුරටත් අවධහරණය කරන්නේ. මේ අතර ඔමිරෝන් ප්‍රේදය හමුුවනතෙක් නොසිට දැන් සිටම පරිස්සම් වූුවහොත්, රෝගෙන් වැලකය හැකි බවද සෞඛ්‍යංශ අවධහරණය කරනවා. අද සිට ක්‍රාත්මකළ නව සෞඛ්‍ය මාර්කූපදේශවල සඳහන් වන්නේ අත්‍යවශ්‍ය කරුණකට හැර ජනතාව නිවසින් බැහර නොව යුතු බයි. සෙවකයන් තුළින් එකක ධාරිතාවකින් කාර්යාල පවත්වාගෙනයා හැකි. මගේ ප්‍රවාහන බස්රතවල යා හැකේ අසුන් ගණනට පමයි. පූර්ුව අනමැතයකින් තුරවසිදු කරන මහජන රැස්සීමම් සහ, විත උත්සව නැවත දැනුම් දෙනතුර තානම් වනවා. බාබරි සලුන් සහ ටේලසාපු ගණතනුකරුවන් කලින් වෙන් කරගත් வேලාවන් අනුව විෘතව තැබීමට අවසර ලැබෙනවා. පෙරපාසල් සහ දිවාසරකුම් අධ්‍යස්ථන විෘතව ැබීමට අවසරහිමි වනාත්‍ර අධ්‍යාපනාමාත්‍යය ශීතීරණයට අනුව පාසල් පවත්වාගෙනයාමට හැකි වනවා. ූල්්‍ය අතර විෘත පවතිනාතර, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහවේ තීරණය අනුව ඔස සධ්‍යාපන ආයතන පවත්වාගෙනා හැකි. සිනමා ශාලා සයට හැත්තෑ පහග ධාරිතාවක් පමයි. අවමංගලි කටයුතුවලට සහපාකිවී හැක්කේ උපරිමේ විසයි. විවාහමංගල උත්සව ශාලාේ ධාරිතාවෙන් තුනෙන් එකක් සහ. පුද්ගලයන් දෙසියක් නොයික් වන ආකාරයට පැවැත් යුතුවන අතර එල්ිමහන් ස්ථානවල පවැත්වෙන විවාහ මංගලයන් සඳහා උපරිම වශෙන් පුද්ගලයන් දෙසේ පනස්තෙනකු කැනවීමට හැකි වනවා. සියලු විවාහ මංගල උත්සවල matppen ligen vまで tahanaam. ආගි යතනවල සමහ වශයෙන් නොමැතිව වන්දනාමාන කටයුතු සිදුකිරීමට අවසරහිමි වනවා උපකාරක පන්ති අපස සාමාන්‍ය පෙළ සහ උසස් පල සඳහා පමණක් සයට පනහක ධහරිතාවකින් පවත්වාගෙනයා හැකි බව නවසෞඛ මාර්ගෝපදේශවල සඳහන් වනවා මෙ අතර ඊයේදිනේදී මෙටින් කොරුණ ආසාධති්‍යන් හත්සියය සිද්ධ දෙෙනකු හඳුනාගත්තා ඒ සමඟ මෙරට සමස්ත කරුණ ආසාධතියන් සං්‍යාව පල්ලක්ෂ හැට තුන්දහස් නවසියාසුන් නවේදක්වා ඉහළ ගියා. රොහල්වල සහ නිවාසවල නවදහස් දෙසිය පනස්සාේදනකු්‍ර කාරලම සිිනවා සුයි ලැබ සමස්ස සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් දහස්තුන්සියා සූ හතයි ඒයේ වාර්තා කල මරණ දහ අටත සමගෙන් මෙටට සමස්ත කොරුණ මරණ සංඛ්‍යාව දාහත්‍ර දහස්තුන්සිය හතලස්ස අයිදක්වා හෙළගිය. මිට කලින්න්න දල්ට වයිරසය වනත් අපි ලංකාවෙන් හොයාගත්තේ ඉන්දියාවෙන් හොයාගෙන මාස ගණනාවකට පස්සේ. මෙහිදී අපි ජාන විශ්ලේෂණය කරන්නේ සාම්පල්ල එකක් නියදයක් අරගෙන පමණයි. ඒ නියදියට අහුවෙන තරමට මේ ප්‍රේද පැති න තෙක් . හර වෙලාවට අපිට හු ොවන්න ඉඩ තියවා ඉතින් අපිට තියන වැදගත්ම කාර්තයවෙන්න මිකෝන් ප්‍රබේදයද ැද්ද කියලා හොමින් ඉන්නවාට වඩා වැදගත් වෙන්නේ. පොදුවේ කොවිද්දහනමේ රෝගයෙන් වැලකී සිටීම. ඒ සඳහා ඒ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම. එවගේම එන්නත ලබා ගැනීම හරහා පුද්ගලිකව තමන්ගේ ජීවිතය ආරක්ෂ කරගඩත්. ඒ හරහා ආසාධිත පුද්ගලෙක්ගෙන් තවත් අයට පැතිරීම ඉඩකඩ යම් ප්‍රමාණකට හෝ අඩුකර ගැනීමටත් සේලු දෙනාම සහයදීම වැදගත් වෙනවා. කොරුනෝවේයේ න්ත් කරන්න. ඒද අකණ්ඩබම ක්‍රාත්මකයි. ඊයේ දිනේදීද එන්න මමාත්‍ර හැත්තඇද දහස් තුනක් ලබාති බෙනවා. මෙමන විට කිසිම් හෝ එන්නතක එක් මත්‍රාවක්කෝ ලබාගෙනැති සං්‍යාව එක්කෝටි පනස් නවලක්ෂ තිස් දෙදහසේකසියානූ හතරක්. එක්කෝටි තිස් හත් ලක්ෂ හතලස් නදහස් අටසය අනු එක් දෙෙනෙකු මතරත් දෙකම ලබාගෙන තිබෙනවා. මත්‍රා තුනම ලබාකත් සංඛාව හයලක්ෂ පනස් හයිදහස් නවසය හතලිස් දෙකක්. සුගේ මසහයතුළ ලොව ඉදන මිල වැැඩි නොකල එකම රට ශ්‍රීලංකව් බව අමාත්‍යය උදේ ගම්මම් පිළ මහතා පවසනවා. මිල සංශෝධනයක් සිදු නොවන්නේ නම් ඉන්දන සඳහා අයිකරන බදමුදල් සංශෝධනයට පියවර ගන්න ලෙස, මුද නමත්්‍යවරයාගේ නිල්ලීම් කර ඇති බවයිඒ මහතා අද පාර්ලිමේන්තුවදී සඳහන් කළේ. පිරිපහදුව නවත්තති සපුගස්කද මේවා සදාකාී නව ය අලුත්තඩියා කිරීමේ අවෂිතාවයක් නොපෙනල් බවන අපර තේරෙන් මකද යන කමවේදී එක්ක දැක්කම මසියල්ල අකර්මණ්‍ය වෙලා මේ වෙන වැ පිළලගක් සහ ද ගනි සහ ම හද න පේ. අප ගස්කන්ද පිරිපාදුව වසර පනස් දෙකක් පරණයි. මේය විකුණන්ට අපේ බලාපොරොත්තුවක් ඇත්තෙත් නෑ විකිරීමට මංගිතරන්නේ ඉල්ලුමක්කඇතිවෙ කියලාත් අප පහිතන්නන්නේ නෑ මොද ලෝක තීර තාක්ෂණය එක ගත්තම මේක වසර පනස් දෙකක් පැෑනන්නේ තාක්ෂණය ක්‍රියපත්ව නිසා මේ පිරිපාදුව ඇතේම පවත්තා ගනීමමයි ප්‍රශන වෙලා යෙන්නේ. අපේ මක උපරිම වසේවා දින පහය නමු තීක කලින් අප විෘත කර බලාපුරත්තුරෝගල අප මුදුරු වනාගතයේ මේ විෘත්ත කරන වශ කටයුතු මෙවැනිටත් යොදමින් තිබෙන. ද එපා කියපු ඒ මලසූතය. හොදයි කියන ැන්ට බතුම පත් ලා පරිබෝගගේ රක්ෂකර. මේෙනොට මෙච්චර පහතාවයක් තියේ දි පට ල් ික ඩී ල් ික මේරට ජනතාවට ආර්තිිකම වශයන් ලකු හිරවිල් ලක් ේද. ලංකා ඩ ීඩ ේකට ආන්ඩුව වෙනොට. ක්ක විදරකායරන රුපියල් දහර එක ලිටරේකි. ුප දී ලිටේකට ැක්ක රපියල් තිස්ස අටක්. එඇතුමයි දිරිපත්කරු බදු සම්බන්ධ ඉලක්කං නිවරදී කෙළම පිළිගන්නවා ංජතෙල් නතිගත සංස්ථාව පෞගේ මාස හයටටම මල සංසෝධනයක් සිෙදදු නොකිරීම නිසා පළවෙනි මාස දාහයේ පමණ කෘපියල් කෝටි හද්දාහා. පඩුවක් ලබල තියනවා ඒනිසා මිල සෝදනයක් නොකරේ බදු ම අඩු කිරමක් කල්ලද දෙන්නෙ අපි මුදල් අමත්‍යන්ශයෙන් ලීමක් කරල තියනවා පසුගිය මස හයේදී ඉන්දනමිල වැඩි නොකල ලොව එකවට ශ්‍රී ලංකාව ක කියනකත් මේ ගරු සභාවටමන් දැනු දෙන්න කැමති. යලකන්නේදී අපි දැක්කා වී එකතු කරන්නගේ ගෙවල්ලට ගිහිල්ලා ඒෝගල් ඒගල්ලන්ගේ තියෙන වීටික රජයවිසින් අත්පත් කරගත්ත ඒ අත්පත් කරගත්ත වී සහල් ප්‍රදියට පත් කරලා සාධාරණ මිකට බා දෙන්න වැඩ පිරත්තියෙනවාද. එස කරනවා. සතුස සහ සම්පකාර පාලනය මිල්ලට ලබාදය හැ කිතාාන්තනය තුළ ලබාදීමට කටයුතු කරවා. රසානික පහර දාහනන් කරනත් එෙක්කම රසානික දියර පොහොර දැම් මේ වනකොට වෙලඳ පොල්ල රුපියල් දෙදදාහට තිුණු පහොර දැන් හදදාහ අටදහත් අතරතියවා. ගොවිජනතාවට පොහර නෑ වෙළඳ පොලේ නෑ අද ගන්න. ඕ අපි දැනටමත් අපිට පැමිණිල් ඇබිලතිෙනවා. එදා ජෛව දියර පොහොර පිළිබඳව ලොකු තැකීමක් තිබුණ නෑ මිලදී ගැනීමක් තිබුණ නෑ. ගවියන් විසින් රසායිනික පොහොරවෙළඳ පොලේ තිබුණ නිසා. නමුත් දැන්වෙනකොට රසායිනික පහොට නොමැති නිසා දැන් ජයිවදියයට පහොරවලට ඉතාමත් වැදගත් තනක් ඇවලති නොේ නිසාම සමහර ලියාපදිංචි නොවන ප්‍රමිති පරික්ෂාවකින් තොරව පපුහොර ලේකම් කාරල. ාංච නෝවන නිෂ්පාදකයෝ ඉතාමත් කූට ලෙස මේට මිලගණන් කැඳවලතියනවා ලබන සතිය බදාදයන්නකොට අම්පාරයෙන් පටංගරගෙන ඕෝර සහනාධාරය ලබාෙන ගොවියන් සඳහා දීරපු හොර සියල්ල ලබාදීලා අවසාන කරනවා මේකේ ප්‍රමාධයක්ක් සිදුවන අපක පිළිගන්නවා අපි දැනටමත් කියර තියෙනවාසාහකාර පොහොර අධ්‍යක්ෂකවරුන්ට මේ පිබඳව පරීක්ෂයක් කරන්න කියලා එම තනක්කෝ පුද්ගලය කෝකඩයක් හ දන්නවන පහර සහකාර අධ්‍යක්ෂව දිසාපත්තුමාට කිවවා ඇැති සමහර වෙලාවට ඔය දාන දියර පොහොර ප්‍රමිතියය මොකක්වත් වෙන වැඩ කරන්න එකඒ කිසිම ගුණාත්මක බාවයක් නෑ. මේ අතර මහිද සමරසිංග මහතා ල්ල අස්වවිෙන් පුර් පාඩ වූ මන්ත්‍ර දුරේසන හා ලිත් වර්ණ කුමර මංචු මතා අද පාර්ලිමෙන්න්වී තීතිය රුදුන්නා.. හහ රිදිස්ත්‍රික්කේ මනප අංකලස්තුවේ මේලඟට සිටේ ලිත් වට කුමර් මහතායි.ඒ මහතා බුලත් සිංහල මැතිවනොට්ාආශ ශ්‍රලංකා පොදජන පරුණණේ සංවිතයකවරයාාත වනවා. වසර විසි හතක කාලයක් අණ්ඩුවව පාර්ලිමෙන්න්තුව නියෝජනය කළ මහින්ද සමරසිංග මහතා පසුකේතා මන්ත්‍රී දුරෙන් ඉල්ලා අසූ අමරිකාව ශ්‍ර ලංකා තානානපතිවරයා ලෙස කටයතු කිරීම සඳහයි. හස් ගැස් ලින්ඩර පුරායාම සිද්ධින් සම්බන්ධයෙන් සාකචඡාකිරීම සඳහා පර්ලමේෙන්තු විශේෂ උපදේක කාරක සමහ රැස්වීමක් අද පෙරවරුවේ ආරම්භබනා. අමාතතිබන්දුළ ගුණවර්දන මහතා ඇත්තුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එමසාකච්ඡාවට එක්ව සිටින බවයි වාර්තාාවන්නේ. ගැ සම්මධ පිපිරිම් තවමත් දිවිනේ විධ ප්‍රදේශවලින් වර්තාාවනවා.සාල එ පටට ගල සද්දේ විපසේතකවුණු හතයකුත ඇෙල්ලා ගෑසික ගලල්ලටක් ගල එරීට ගත්ත විනාරි පහක්ක් තිබෙනෑ යන්තම් දැම්මෙත් මංකුට පාට බෞන්ධාවටිය ඒ කෑමත් කාල කරලා පී බල්බලයිද සද්‍යයක්කාාව ට ේක. කෑස ගැල් දැනට සට තුනක් ඉතර වගේ වෙනවා ගෑස් ගදක්වේ බල්ලකොට ්ලීක් ස්ත්ස එලියෙන් තිියල්තිව ගත්තේ. ල් ශ්‍රත පිපරීම් සහඳේ නුත්කතව තත්වේනාන තුරව දිවිනේ විධ ප්‍රදේශවලින් ලබාගත් ගෑ සම්පල දොහට අදාල වාර්තාව අද පාරිපෝගක කටයුතු අධකාරය වෙත ලබාදීමට නේමතයි. එම සම්පල දොළහට අදාලව ඒවායේ සංීිතය පිළිබඳ සියම් මතයද ඇතුළත්වන පරිදි. එම වාර්තාව අද ඉරිපත් කරන බව මොරටතුව විශවවිද්‍යාලේ මහචරේ ශාන්තවල්පලක මහතා සඳහන් කලා. ගැල් ශවත පිපරීම් සහනෙන් ගතයුතු මූි පියවර පිබඳ විශෂක්ඥ නිරක්ෂණවාර්තාවක් මෙවන විටත් එම අධකාරයවවෙත ලබාී ඇතිමයි ඔහු වැදිදුරටත් පැවසේ. මිත්‍ර ගෑසිලන්ඩර ආශ්වත ගිනිිනීම් සහ පුරයාම් පිළිබඳ විර්ශණයට සහ විසනම්සපීමට මහචරේ ශන්ත වල්පුලගේ මහතාගේ සහපතිතවෙන් යුත් කමිටුවක් ජනාධපතිතුමා ඒ පත් කලා. අවශ්‍ය සියලු පර්ශවයන්ගේ සහ දැනට පවතින අධ්‍යනයන් මෙන්ම විත අදහස් විමර්ශණය කළ අදාළ වාර්තාව සති දෙකක් ඇතුළට තමන් වෙත බහර දෙන ලෙසයි ජනාධපතිවරයා එම කමිටුවට උපදෙස්ලවාදදුන්නේ ගෘහස්ත කැ සිලින්ට පුරයා මේ සිද්ධී සම්හනයෙන්සාකච්චා කිරීම සඳහා, වෙල නමාතේ බඳළු ගුණවර්තන සහ, රජ්චමාතයල සන්තාල කිය වන්න හතාේ ප්‍රධානත්වෙන්, පාර්ලිමේතු විශෂපදේශක කාරක සහරැස්වීමක් අද පෙරවරුවේ ආරම්භ වනා. ඊට පාර්ලිමේතු මත්‍රීවරුන් රසක්ම එක්ව සිටියා. යනුව අදාළ ගැටළුව සමහයෙන් වර්තාාවට සිතන් සහ, ශේත්‍රයේ විශක්මීන්ගේ යෝචනා පිළිබඳ මෙහිදී අවධානය යොබවීමට නියමතයි. ලබන වසර සඳහා ශ්‍රීපාද වදනාවාරය උදුවපහෝදිනෙන් අරම්භ කරන බව ශ්‍රීපාදස්ථානාධිපති හා, ඌව වෙල්ලස්ස විශ්විද්‍ය्याල කුළපති, පූජ බංගමුවේ ධම්මදින්නස්වාමින්න් වහන්සේ පවසනවා. උන්වහන්සේ භ කියයා සිේ නල්ල තන්නේ ද්‍රම නිල්ල හරිකාරයා පරිස්ශ්‍රේදී රාජ්‍ය සහ පෞද්ගලිකාංශය නිල හරින් දැනවත්කිරීම රැස්වීමකද. ශ්‍රීපාද වදනවාරය ආරම්භ කිරීම සම්බන්ධය මෙම රැස්වීම පවැත්වනා. කොරුණාවට එරහි එන්න ලබාකත් බවට වන කාට්පත ැකිීම තුළින් වන්තනාකරුවන්ට ශ්‍රීපාදස්ථානය කරුණාකිරීමට අවස් තව සැලසෙන බව අවධහරනය කරනවා. සෞඛ්‍ය උප දෙෙස් නිසි පරිදි අනකමනය කරන ලෙයි ශ්‍රපාදස්ථානාදීපතිස්වාාවන් වහන්සේ තවදුරටත් ඉල්ලා සිටිය කියලුවම දෙන ැතිමතුන් සව. විදිිවිධාන රෞක්‍යයන්සවල රජයේ තිබෙනේවල් පිළිබඳන්න. පිළි පැදලමු කාවරණය යොදාගන්න. විස හරණය පිණිද යොදාගන්න ඒ ද්‍රවියන් භාවිත කරන්න. ඒවගේම නිතර අතපයි සෝධගන්න. තියන උපදෙස් සියල්ලම යිෂ්ට සිද්ධ කරන්න නරක පුරුදු නරක වැඩ ඒවට ඇබ්බෙහින්. නොවී පන්දනා ගමන සිද්ධ කරගන්න. ැිමට උඩු පිතැන්න ගම්මානයට යන මාර්ගය සකස්කරදින ලෙස එම ගම් වැසියන්න්නේ ල්ලාසිටිනවා. දුෂ්කර ගම්මාන සංවර්ධනය වෙනුවෙන් රජය වෙන් කරන මුදල්. ප්‍රදේශයනායකින් නිසි පරිදි යොදවන්නේ නැති මවට ඔවුන් චෝදනා කරනවා වැලිමට මැතිවන්න කොට්ටාසයේ පිටපොල ග්‍රාමසේවා වසමිය පිහිටි උඩු පිලිතැන්න අති දුෂ්කරගම්මානයක්. මෙම ගම්්ානය පිවසු මාගය දැඩි ලෙස අබලන්ව ගමනාගමනයක් කළ නොහැකි තත්ත්තට පත්තතිබෙනවා. ොසර හඩක්තිසේ වෙෙම මාර්ගය පිළිසකර කර දෙන දෙෙස இல்லලා සිටියත් இන් පලක් නොහු බවයි මෙම ගම්වැසයන් පවසන්නේ. ු ැත්තපහකට අධික සංඛ්‍යාවක් මෙම ගම්මානයේ ජීවත්තනවා. දරු තැරියන් ප්‍රදේශයේ ඇල්ලේ තොට විදුහලේ අධ්‍යාපනය ලබන අතර තවත් පරිසක් කිලෝමී හතක් දුරගවා රත්කරවව විදුහල යනවා ඇල්තොට විදුහලදක්වා ගුරුවරුන් පැමිණීමේදී ත්‍රීරෝත රථයකට රුපැල් අටසයක මුදලක් ගැවීමට සිදෝන බවයි ඔවුන් පවසන්නේ. මාර්ගය පිළිසකර කරදින ලෙසල්ලා උඩු පිළිතැන ගම්මානයේ වැසියන් උද්ඝෝෂණයකද නිරතව වුණා. . পেপাৰ අපේ ගමේ ගොඩක් ගොයිතන් කරන ඇතමැසිර සියක් වාගන් එලෝලු රැගෙනයන්ට අප මාර්ග පහස්වන්නනෑ ්‍රහිකාරයට ගොඩාක්ම දුක්වි දෙෙනවා මේ පාර නිසා ඉතින් අපි ඉල්ලන්න මේ පාර විතරක් අපිට සකසල දෙන්න හරියට වැැලිමට ආසන දුපත් මගම නේතම උඩිවිි චන්න කියෙක නමු මටජය අවුද හත්ත හතරයි ම ුල දාත ද ම මේ පර ගැන හය බලන්නේ. නමුත් අද වේෙන තුරු කිසිම කලෙක් මේ ගැන කතා කරන්න දාවත්න මේ අයිංසක දරුවයින්ම දරු යනාගතේ හ ැන්ගවලට යයි නමු. මේ පාර නිසා අපයක් අසරන වලායින්න. පස වෙනුවට පොල්ලෙලි පමණක් භාවිත කරමින් සාර්ථකව පවත්වාගෙන යන ආදර්ශ හරිතාගාරයක් කුරුණෑගලදී විවෘත්ත කෙරුණා. මෙම හරිතාගරය විවෘත කරුණේ පොල් සංවර්ධන ණ්ඩලී සභහපති කීර්ත් ස්්‍රී වීරසිංහ මහතාගේ ප්‍රධානත්තුවයෙන්. කුරුණෑ කල එමියන්ගොඩ පිහිටි මෙම ආදර්ශය හරිතාගාරය තුළ පොල්ලෙලි පමනක් භාවිතකරමින් සාර්ථකලෙස එලවලු වර්ගර වැසක් වග කරතිබෙනවා. ියොෝ යිතන මොලිකත්වෙන් මෙම වග කටයුතු සිදු කරන්නේ එහි සභාපති සුසන්තෂාන් හැළඹ මහතා ඇතුළු කාර්මාන්ටලි මූලිකත්වෙනි. මෙහි අස්වනු නිලීමද ආරාධීතයන් අතින් ආරම්භ කෙරුණා.. නිවසා ගෙනනි ගෙන අට හැවරුදි දරියක පිලිසේමියෝ ගොස් තිබලපා ගින්නට හේතුවම මෙෙක් හෙළිවනැහැ. නිවසේ කාමරයක් තුළ ඇති ව ගනිිගැඩික්හේතුවෙන්, එහි වහලය පිලිසි නිවස තුළට කඩා වැටී තිබෙනවා, එම කාරේ නිද සිටි දැරිය ගින්න හස වී පිලිස මියකුස් ඇති බවයි පොලසි පවසන්නේ. ගේ මිතන්ය සහ හතුන් හැවර දි හෝදරිය අසල කාමරේක සිට ඇති අතර ඕන් පිටතර දිවගුස් දිවි ේරගනතිබෙනවා සිද්ධිය සැලවූ වහම වැලිම පොලිසිය මමාත්‍ර ගෙනනිවීමේ රතගෙනවා ගින්න මැඩ පවත්වාති වෙනවා. ගින්නට හේතුව මෙතෙ කෙලිවනහැ මුලතන්ගේ ගෑස්සෙලින්ඩර්රය ගෑස් උතුන හෝ අනකුත් උපන්ක්වලට කිසිදු හානයක් සිදුවනහ. ගෑස්ෙලින්න්ඩරය මීට සත්තියකට පෙර අවසන්වතිබී ඇතිබවන් නව ගෑසෙලින්න්ඩරයක් ලදීගෙන නොමති බවින් ගේෑස් ආශ්‍රත කාරණයක් නිසාම මෙමගන්න ඇති නොම ති වට ත කර . විමර්ශෂණවලින් ඩිඩක්ෂණ වී ඇතිබවද පොලිසිය සඳහන් කරනවා. පුවත්කිහිපයක් කෙටෙන් දකිමු දැන්. අපේ න රමේ සංගධන මාධ්‍ය හමුවක් කොළඹි පැත්ව වන. එක්සත් ලංකා පොදජන පක්ෂයේ මාතර මහලයකම් රුවන්තෙික පේරුවාරච්ච මහත ඇලු පිරික් මේ මවස්ාවව සහභකි වුණා. ද. ර රෝින් රදධහන සඳහ තමහෝටලේ නොමණී ලබාදුන් ආාර්ය HDR ප්‍රියන්තමහතා ලෝක ව්‍යාරික ජාත්‍ර සම්මාහන උලේද සමානයෙන් පිදුම්ලබවා, අමතේ චමල්රාජ පක්ෂමහතාතගේ ප්‍රධානත්වෙන් සම්මාන උලල්ල පැවැත්වුණ. ශ්‍රීලකකා ාන හිකම් සංවිධානයේ දාාහත්‍ර වන සැමරුම සාර්ථක පැවැත්වනා. විම සංධානේ විශෂ්ට මෙහිවරක් ඉටුකරතිබෙනවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් යාග පිරිණමීමද මෙහිදී සිද වනා. සමස ලංකා බෞද්ධ මහසම් මේලේ වාර්ශික ශිෂත ප්‍රධාන ත්සවය සාර්ථකව පැවැත්වනා. භික්‍ෂූන් වහසේ මිහිනිින් වහන්සේ හා පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ශිෂත පිරිනමීම සිදු කරුණා. ඒත් සමගින් මධ්‍යාන පවෘති විකාශය නිභාවත්මක් පස්සරු එකයි පනස් පහේ සිතාගේ පැන්ටයි ප්‍රෘති විකාශය බලාපොත්තුවන්ද ඔබල සුබ දවසක්.